මඤ්ඤොක්ක. ඒ විද්‍යාත්මක නාමය මැනිහා ටෙස්කිලන්ට. දකුණු ඇමරිකාවට ආවෙනෙක වූ මඤ්ඤොක්ක ශ්‍රී ලංකාවට හඳුනා දුන්නේ පෘතුගීසීන් විසින්. වෙරළබඩ සිට රට මැදට ව්‍යාප්ත වූ මඤ්ඤොක්ක දුප්පතාගේ කුසගින්න නිවන් හැකි ශාකය බවට පත් වී හමාරයි. මඤ්ඤොක්ක විශේෂයෙන්ම පිළිකා නසන්න පුළුවන් ඖෂධයක් එහෙම නැත්නම් ශාකයක් හැටියට මෑතකදී ඉඳන් ප්‍රසිද්ධියක් ලබනවා. මඤ්ඤොක්ක අලක පමණක් නොව මඤ්ඤොක්ක දළුවලිනුත් මේ ආකාරයට ප්‍රතිකාර ක්‍රමයක් ලෙස භාවිත කළ හැකි බවටයි පවසන්නේ. මේක බඩවියේද පත්තර සංග්‍රහවලත් පළ වෙලා තියෙනවා. අද මම සාකච්ඡා කරන්න යන්නේ මඤ්ඤොක්ක වලට පිළිකා නසන්න පුළුවන්ද ඒ කරන්නේ කෙසේද කියලා. Cancer in Sri Lanka YouTube channel ඔබ තවමත් subscribe කර නැත්නම් දැන්ම පහතදී බොත්තම press කර subscribe කර. ඔබට මේ සම්බන්ධව මෙවැනි වීඩියෝ වල ඉදිරියේදී තරමන්න හැකියාව ලැබෙයි. මේ වීඩියෝ පුරාම රැඳී සිටින්න අපි අද සාකච්ඡා කරමු මඤ්ඤොක්ක වල මේ ගුණය මොකක්ද කියලා. මඤ්ඤොක්ක කියන්නේ පිටි අඩංගු ආහාරයක්. එමු නැත්නම් කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාරයක්. අමු මඤ්ඤොක්ක කෝපයක් ගත්තොත් ඒක අඩංගු වෙන කැලරි ප්‍රමාණය සාමාන්‍යයෙන් කැලරි 330ක් වැනි ප්‍රමාණයක් පමණයි. ඒකේ වැඩි හරියම්ම එහෙම නැත්නම් ග්‍රෑම් 78.4ක් කාබෝහයිඩ්‍රේටත් ග්‍රෑම් 2.8ක් ප්‍රෝටීනත් අඩංගු වෙනවා. ඊට අමතරව තන්තුමය දේවල් සාමාන්‍යයෙන් ග්‍රෑම් 3.7ක් පමණ අඩංගු වෙනවා. ඊට අමතරව කැල්සියම්, මැග්නීසියම්, පොටෑසියම්, විටමින් C වැනි සංඝටක, විටමින් B1 එහෙම නැත්නම් තයමින්, විටමින් B2 එහෙම නැත්නම් රයිබෝෆ්ලේවින් සහ විටමින් B3 නියැසින් වැනි කොටසුත් අඩංගු වෙනවා. එතකොට මේ සංඝටක වලින් පිළිකා නසන්නේ මොකද්ද? වෙබ් අඩවියේ සඳහන් සෑම ලිපියකම සඳහන් වෙන්නේ විටමින් B17 කියන සංඝටකය නිසා මඤ්ඤොක්ක වලින් පිළිකා නසන්න පුළුවන් කියලා. මොකද මේ විටමින් B17 කියන්නේ? සාමාන්‍ය පෙළ විද්‍යාවේදීවත් උසස් පෙළ ජීව විද්‍යාවේදීවත් ජීව විද්‍යාව උපාධියේදීවත් වෛද්‍ය විද්‍යාලයේදීවත් මහාචාර්යවරයෙක්ගෙන් ඇසුවත් එහෙම නැත්නම් පෝෂ්‍ය වේදේදීවත් සඳහන් වෙන්නේ නැති විටමින් B17 කියන්නේ මොකද්ද? විටමින් B17 කියන්නේ එක විටමින් එකක් නොවේ. ඒක ඇමග්ඩලින්. එහෙම නැත්නම් ඒකට තව වචනයක් කියනවා ලෙට්‍රිල් කියලා. මේ ලෙට්‍රිල් කියන දේ සොයාගත්තේ 1920 දී. ඒක ET ක්‍රෙබ්ස් කියන විද්‍යාඥයා විසින් සොයාගෙන ඒක පිළිකාව නසන්න පුළුවන් ද්‍රව්‍යයක් දැයි සොයා බලා තියෙනවා. නමුත් මේක පරීක්ෂණ ඔක්කොම අවසන් කරුවේ ඔහුගේ පුතා KT ක්‍රෙබ්ස් ජූනියර් විසින්. ඔහු 1952 දී මේ හඳුන්වා දුන්නා. නමුත් ඇමරිකාවේ FDA කින් මේක රසායනික ද්‍රව්‍ය නුවණ බවට සනාථ කිරීම සඳහා මේකට විටමින්යක නාමයක් ලබා දීලා මේක විටමින් B17 කියලා හඳුන්වා දුන්නා. ඒ විද්‍යාත්මක නාමය මම මේකේ සඳහන් කරලා තියෙනවා. ඇත්ත වශයෙන්ම B17 කියන්නේ විටමින් එකක් නොවේ. මේ ඇමග්ඩලින් වලින් මොකද්ද කියන්නේ? මම මේ වීඩියෝයේ සඳහන් කරන්නේ ඊට පසු විටමින් B17 හැටියට නොවේ. මොකද ඒක විටමින් එකක් නොවන නිසා මම මේ සඳහන් කරන්නේ ඇමග්ඩලින් කියන රසායනික ද්‍රව්‍ය හැටියටයි. එතකොට මේ ඇමග්ඩලින් වලින් කොහොමද පිළිකා නසන්නේ? මඤ්ඤොක්ක වලින් පිළිකා නසන්න නම් මඤ්ඤොක්ක පිළියල කරන ආකාරය සම්බන්ධව වෙබ් අඩවියේ සඳහන් වෙලා තියෙන්නේ මේ අවිරින්නේ. මඤ්ඤොක්ක කැබලි කීපයක් කපා ගන්න, ඒක ඊට කුඩා කැබලිට කපලා එහෙම නැත්නම් ග්‍රේඩ් කරලා ඒක බ්ලෙන්ඩ් එකට දාන්න, වතුර සාමාන්‍ය දෙගුණයක් ප්‍රමාණය පාවිච්චි කර හොඳට ඒක බ්ලෙන්ඩ් කරන්න කියලා කියන්නේ. ඊට පස්සේ ඒ බ්ලෙන්ඩර් එක ටිකක් වෙලා තියෙනකොට ඒකේ යටට තැම්පත් වෙන ඝන දේවල් සහ උඩ පැහැදිලි එහෙම නැත්නම් ලා කහ පහට දියරයක් අඩංගු වෙනවා. සාමාන්‍යයෙන් කියන්නේ මේ දියරය ශීතකරණ එක තියාගන්න පුළුවන් උදේ හවස පාවිච්චි කරන්න මේක බොන්න කියලා. මේකේ තමයි ඇමග්ඩලින් කියන රසායනික ද්‍රව්‍ය අඩංගු වෙන්නේ. ඒකෙන් තමයි පිළිකාවක් නැසන්නේ කියලා. අපි ඒක පැත්තකට තියලා අපි කල්පනා කරලා බලමු මඤ්ඤොක්ක අපි සාමාන්‍යයෙන් කෑමට පිළිකල කරගන්නේ කෙසේද කියලා. මඤ්ඤොක්ක අපි තම්බා ගැනීමේදී අපි ඉතාමත් කල්පනාකාරී වෙනවා ඒක පියනකින් වසා නොතබන්න. ඊට හේතුව තමයි එහි අඩංගු සයනයිඩ්. ඒක වාෂ්ප වෙලා යන අපි ඉඩ දෙනවා. ඊට අමතරව මඤ්ඤොක්ක තම්බාගත් වතුර අපි පාවිච්චි කරන්න එකක් විසික් කරන. මොකද ඒකේ සයනයිඩ් අඩංගු නිසා. පසු අපි මඤ්ඤොක්ක අලේ එහෙම නැත්නම් පිටි පමණයි ආහාරයට ගන්නෙ. නමුත් පිළිකා නසන්න මේක පාවිච්චි කරන්නේ දියරය. එහෙම නැත්නම් මේකේ සයනයිඩ් අඩංගු විය යුතුයි. එතකොට මේ ආහාරයට කියන ඇමග්ඩලින් වල සයනයිඩ් අඩංගු වෙන්නේ. ඒ සයනයිඩ් අපි පාවිච්චි කරන්නේ පිළිකාවක් නසන්න. එතකොට ඒ සයනයිඩ් වලින් අපේ ඇඟට අහිතකර බලපෑමක් ඇති වෙනවද?
අපි B17 ගැන තවත් දුරට හොයා බලන්න අවශ්‍ය වෙනවා. මේ ආකාරයට ඇමග්ඩලින් දියරේ ලබාගත් පසු ඒක පිළිකා සෛල අසලට පැමිණ එහි අඩංගු ලිනමරේ සෙන්සයිමේ මගින් කුඩා සංඝටක කීපයකට කැඩෙන්න පුළුවන්. මේ සංඝටක අතුරින් වැදගත් රසායනික ද්‍රව්‍යයක් තමයි හයිඩ්‍රජන් සයනයිඩ්. හයිඩ්‍රජන් සයනයිඩ් මේ පිළිකා සෛලය ඇතුළත නිෂ්පාදනය වෙනවා මේ ඇමග්ඩලින් කුඩා සංඝටක වලට කැඩීමේදී. මෙම හයිඩ්‍රජන් සයනයිඩ් එම සෛලයේ එමනන්ද පිළිකා සෛලයේ තියෙන නියෂ්ටි මයිටොකොන්ඩ්‍රියා වලට ගොස් ඒ සයිටොක්‍රෝම් ඔක්සිඩේස් එන්සයිම ක්‍රියාවලියට බාධා පමුණුවමින් සෛලීය ශෝෂණයට බාධා පමුණුවලා ඒ පිළිකා සෛලය විනාශ කරන්න පුළුවන්. මේක නිකන් ත්‍රස්තවාදීන් ඒ කාලේ ගත්ත සයනයිඩ් කරලට හා සමානයි. නමුත් මේකෙන් සාමාන්‍ය සෛල වලටත් බලපෑමක් ඇති කරන්න පුළුවන්. අපි වැඩිපුර ඇමග්ඩලින් පානය කරුවොත් ඒකෙන් අතපය පණ නැතිවීමක් එමනන්ද පැරලයිස් වීමක් එහෙම නැත්නම් අයිඩින් ප්‍රවෘද්ධි ක්‍රියාවලියට බාධා පමුණුවමින් වායු ගෙඩි එහෙම නැත්නම් අයිඩින් ඌනතාවයක් ඇති කිරීමටත් එහෙම නැත්නම් ඊටම දරුණු වන්ද මේ ඒටැක්සියා නියුරෝපති කියන ස්නායු ආබාධිත තත්ත්වය ඇති කිරීමටත් මරණ පව ඇති කිරීමටත් හැකියාවක් තියෙනවා. එතකොට මේ ඇමග්ඩලින් එහෙම නැත්නම් විටමින් B17 කියන රසායනික ද්‍රව්‍ය වෙළඳ පොළේ දක්න ලැබෙනවා. මේක මෙක්සිකෝවේ පිටිවශයෙන්ුත් ඉන්ජෙක්ෂන් වශයෙන්ුත් දක්න ලැබෙනවා. 1970 ගණන්වලදී මේ ඇමරිකාවේ හඳුනා දුන්නත් පසුව නොයෙකුත් වෛද්‍ය සංගම් මගින් මෙහි කිසිම පරීක්ෂණ පවත්වා නැති නිසා මේකේ සත්‍යතාවයක් තහවුරු වෙලා නැති නිසා මෙය තහනම් කරන ලෙස නීතිමය ක්‍රියා පටිපාටියට ගොස් මේක 1980 ගණන්වල සිට ඇමරිකාවේ බොහෝ ස්ථානවල පාවිච්චි නොකරන ලෙස තහනම් නියෝග ආරම්භ තියෙනවා. අපි බලමු මේක ඇත්ත වශයෙන්ම ඇමග්ඩලින් එහෙම නැත්නම් විටමින් B17 කියන එකේ මේකේ සත්‍යතාව මොකද්ද? මේ සම්බන්ධව කොතර දුරට පරීක්ෂණ පවත්වලා මේකේ ඇත්ත තහවුරු කරගෙන තියෙනවද කියලා. අපි යම්කිසි ප්‍රතිකාර ක්‍රමයක සාර්ථකත්වය පරීක්ෂා කරලා බලනකොට ඒක සමහරවිට අපි එක රෝගියෙකුට පමණක් ඒක අත්දහා බලන්න පුළුවන්. නමුත් අපිට ඒක සංග්‍රහවක පළ කරන්න බෑ. ඒ වගේම අපි ඒක මේ රටේ ඉන්න එහෙම නැත්නම් මේ ලෝකේ ඉන්න සෑම පිළිකා රෝගීන් සඳහා ඒ ක්‍රමය භාවිතා කරන්න බෑ. ඒක කරනවා නම් අපි නියම ආකාරයට පරීක්ෂණයක් කළ යුතුයි. ඒ පරීක්ෂණය කරනවා නම් අපි සාමාන්‍යයෙන් එක හා සමාන රෝගී කණ්ඩායම් දෙකක් අරගෙන එක රෝගී කණ්ඩායමකට එක ප්‍රතිකාර ක්‍රමයකුත් අනිත් රෝගී කණ්ඩායමට අනිත් ප්‍රතිකාර ක්‍රමයක් කිරීමෙනුත් අපිට සංසන්දනය කරලා බලන්න පුළුවන් මේ ප්‍රතිකාර ක්‍රමය සාර්ථකද කියලා අනිත් ප්‍රතිකාර ක්‍රමයට වඩා. ඉතින් එහෙමනම් අපිට මඤ්ඤොක්ක සම්බන්ධවත් මේ ආකාරයට ප්‍රතිකාර ක්‍රමයක් කළ යුතුයි. සාමාන්‍ය ශ්‍රී ලංකාවේ ඕනම ආයතනයක ඕනම වෛද්‍යවරයෙක් ඕනම විද්‍යාඥයන් කණ්ඩායමක් එහෙම නැත්නම් විශ්වවිද්‍යාල විද්‍යාඥයන් කණ්ඩායමක් යම්කිසි පරීක්ෂණයක් කෙරුවට පස්සේ ඒක ඉතාමත් හොඳ ප්‍රසිද්ධියක් උසුලන වැදගත්කමක් තියෙන සංග්‍රහයක පළ කරනවා. ඊට හේතුව තමයි පළ කරනකොට ඒ ලිපිය කමිටුවමකින් අධ්‍යයනය කළා ඒක ඇත්ත නැත්ත හොයලා බලලා ඒක ඒ ක්‍රමවේදයේ පිළිගත හැකි ක්‍රමවේදයක්ද කියලා හොයලා බලලා තමයි මුළු ලෝකෙටම හඳුන්වලා දෙන්නේ මේ අලුත් ප්‍රතිකාර ක්‍රමයක් ඇවිල්ලා තියෙනවා. ඒක අපිට අනිකුත් රෝගීන් සඳහාත් මේක ආදේශ කරන්න පුළුවන් භාවිතා කරන්න පුළුවන් කියලා පළ කරන්නේ. ඉතින් මේ ආකාරයට පළ වෙච්ච සංග්‍රහ එහෙම නැත්නම් පළ වෙච්ච ලිපි සියල්ලක්ම එකතු වෙච්ච වෙබ් අඩවිය තියෙන පුස්තකාලයක් තියෙනවා. මේ ලෝකේ ඉන්න සෑම වෛද්‍යවරයෙක්ම ඒ පුස්තකාලයට ගිහිල්ලා ඒවා අධ්‍යයනය කිරීම ඉතාමත් අවශ්‍යයි යම්කිසි ප්‍රතිකාර ක්‍රමයක් පටන් ගන්න ඉස්සෙල්ලා. මේක තමයි කොක්‍රේන් ලයිබ්‍රරි කියන වෙබ් අඩවිය තියෙන පුස්තකාලය. මේ පුස්තකාලයේ තියෙන සෑම දත්ත ගබඩාවක්ම නුයකුත් අන්දමේ තියෙන ගබඩාවල් තියෙනවා. ඒ දත්ත ගබඩාවල් සියල්ලක්ම පරීක්ෂා කරපු ලිපියක් පළ වෙලා තියෙනවා මේ මඤ්ඤොක්ක සම්බන්ධ. ඒ සඳහා ඔයලා බලලා තියෙන දත්ත ගබඩාවල් කීපයක්. ඒක එකක් තමයි සෙන්ට්‍රල් ඩේටාබේස් එක 2014 වෙනකම් Medline database එක 1951 ඉඳන් 2014 වෙනකම් MBase, MED, Cyrus එවැගේම Cambase කියන database එක. මේ Cambase කියන database එක ඉතාමත් වැදගත්. ඒක තමයි ඒකේ අඩංගු වෙන්නේ complementary medicine සහ alternative medicine කියන එක. Complementary medicine and alternative medicine වලට අයිති වෙනවා ආයුර්වේද, ඇලෝපති, එහෙම නැත්නම් සාමාන්‍යයෙන් බටහිර වෛද්‍ය විද්‍යාවට පිටින් තියෙන සෑම වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයකින්ම කෙරෙන නොයෙකුත් පරීක්ෂණ පර්යේෂණ සඳහන් වෙන ලිපි අඩංගු ඩේටාබේස් එක. ඒ ඩේටාබේස් සියල්ලම පරීක්ෂා කරලා බැලුවම
ඒගොල්ලන්ට හොයාගන්න පුළුවන් වෙලා තියෙන්නේ සාමාන්‍ය මේ වගේ ප්‍රකාශිත ලිපි 69ක් පමණයි. මේ ප්‍රකාශන ලිපි 69ම එක පරීක්ෂණයක්වත් අර මම කී ආකාරයට ක්ලිනිකල් ට්‍රයල් එකක් මගින් සනාථ කළා නැහැ. එහෙමනම් මේකේ අපිට මඤ්ඤොක්කා කියන එකේ සත්‍යතාවයක් තියෙනවද? තාමත් අපිට පිළිගත හැකි සත්‍යතාවයක් නැහැ. ඉතින් මගේ අවසාන පණිවිඩය මේකයි. මඤ්ඤොක්කා වල භාවිතා කරන්නේ සයනයිඩ් කියන බොහෝ භයානක රසායනික ද්‍රව්‍ය. අපි එකින් බලාපොරොත්තු වෙන මේ සයනයිඩ් කියන රසායනික ද්‍රව්‍ය පිළිකා සෛලයට පමණක් ගොස් ඒ පිළිකා සෛලය විනාශ කරයි කියලා. තාම මේ සම්බන්ධව ක්ලිනිකල් ට්‍රයල් එකක් මේ ලෝකෙ කොහෙවත් කළා නැහැ. ඒ නිසා මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මඤ්ඤොක්කා ගැන වැඩි බලාපොරොත්තුවක් තියාගන්න බෑ. අපි තවත් දවසක හමු යමු කැන්සින් ශ්‍රී ලංකාවලින්. ආයුබෝවන් සහ ඔබ සැමට සුබ දවසක් වේවා.